පින්නතුනි, අපි මේ දේශනාව තුළින් උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි ගාථා රත්නය. මේ 6 වෙනි ගාථා රත්නය විශේෂයෙන් මහා සංඝරත්නය, මේ ආර්ය මහා සංඝරත්නය කවුද කියන කාරණාව පැහැදිලි කෙරෙන ගාථා රත්නයන්ගෙන් එකක්. එහෙනම් තරම කාරණාව ගැඹුරු ධර්ම කාරණාවක්. සමහරලාට එක වතාවක් ශ්‍රවණය කිරීමෙන් හරියටම කරුණු කාරණා ටික අවබෝධ කර ගැනීම අපහසු වෙන්නත් පුළුවන්. නමුත් වරක් දෙවරක් තුන්වරක් ශ්‍රවණය කිරීම තුළ ඒ මහා සංඝරත්නය කොයි විදිහටද කොටස් හැටියට සඳහන් වෙලා තියෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න පහසුයි. යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්කිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථා රත්නයේ ආරම්භ වෙනවා යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා. කවුරු ගැනද මේ සඳහන් කරන්නේ? යේ පුද්ගලා අට්ට. එතට පුද්ගලයෝ 8 දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන් දේශනාවේ සඳහන් කරනවා මේ ගාථා රතනය අපේ භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ ආර්ය මහා සංඝරත්නය කොටස් කොටස් වලට බෙදිලයි තියෙන්නේ. ඒ කාරණාව පැහැදිලි කරන්න. එතකොට මෙතන මේ යේ පුද්ගලා අට්ට කියලා කියන්නේ පුද්ගලයෝ 8 දෙනෙක් ගැන. කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. එතන මේ සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය සහ අරිහත් ඵලය. එතකොට පලස්ත පුද්ගලයෝ 4 දෙනයි. සෝවාන් මාර්ගය, අනාගාමි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියලා මාර්ගඵලලාභීන් 4 දෙනයි. පලස්තයෝ 4යි, මාර්ගලාභීන් 4යි. ඒ 4 දෙනා එකතු වුණාම තමයි 8 දෙනෙක් බවට පත් වෙන්නේ. මෙන්න මේ 8 දෙනා ගැන තමයි මෙතන මේ සඳහන් කරන්නේ යේ පුද්ගලා අට්ඨ සතම් පසත්තා. විශේෂයෙන් යේ පුද්ගලා අට්ඨ කියලා කියන්නේ ඒකට. ඊළඟට තියෙනවා සතම් පසත්තා. මොකද්ද මේ සතම් පසත්තා කියලා කියන්නේ? සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරනවා. කාටද? මේ 8 දෙනාට සත්පුරුෂයෝ විසින් ප්‍රශංසා කරනවා. කවුද එතකොට මේ ප්‍රශංසා කරන සත්පුරුෂයෝ? සත්පුරුෂයෝනේ ප්‍රශංසා කරන්නේ. ඊතර කවුද ප්‍රශංසා කරන සත්පුරුෂයෝ කියන කාරණාව සඳහන් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලා මේ 8 දෙනාට ප්‍රශංසා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වගේම අන්‍ය වූ ප්‍රඥාවන්ත දෙවි මිනිසුන් විසින් මේ 8 දෙනාට ප්‍රශංසා කරනු ලබනවා. මොකටද ප්‍රශංසා කරන්නේ? මේ 8 දෙනා අතිශයින්ම ඉතා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත නිසා ප්‍රශංසා කරනු ලබනවා. ඒ ගුණය කොයි වගේද කියලා පැහැදිලි කිරීමක් කරනවා. සීලාදී ගුණයෙන් යුක්තයිනේ. එතකොට මේ සීලාදී ගුණ කොයි වගේද කියලා මෙතන සඳහන් කරනවා. මේ සපු මල්, මෙතන අට කතාව සඳහන් කරලා තියෙන මල් වර්ග ටික, සපු මල්, මහනිල් මල් ආදී මේ මල්වල සුවඳ, ඒ වගේම වර්ණය, මල හට ගැනීමත් සමගමයි ඒ දේවලුත් හටගන්නේ. මල හට ගන්නකොටම සුවඳත් හට ගන්නවා, වර්ණයත් හට ගන්නවා, අන්න ඒ වගේ මේ මාර්ග පලවලට පත්වීමත් සමගම මේ සීල සමාධිගුණවලින් උන්වහන්සේලා යුක්තවෙනවා. ඒ මාර්ග පලවලට පත්වෙනවත් එක්කම මේ සීලාදි ගුණවලින් යුක්තයි. පින්නතර මෙහෙම හිතන්නකෝ. අපි දන්නවා කෙනෙක් සෝවාන් වෙනකොට නැති කරන සංයෝජන 3ක් තියෙනවා. මිට කලිනුත් දේශනාවල මේ ගැන කතා කළා. ඒ තමයි සක්කාය දිට්ඨිය. විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන 3 නැති වුණහම තමයි සෝවාන් කියන තැනට පත් වෙන්නේ. එතකොට සෝවාන් වුණාට පස්සේද මේ සංයෝජන නැති වෙන්නේ? සෝවාන් වෙන්න කලින්ද මේ සංයෝජන නැති වෙන්නේ? සංයෝජන නැති කනාට පස්සේ තමයි සෝවාන් වෙන්නේ. අන් ඒක නිසා සෝවාන් වෙන්න කලින් සෝවාන් වහන්සේ නමක් වගේ අපි හැසිරෙන්න ඕනේ. සෝවාන් වෙන්න කලින් සෝවාන් කෙනෙක් වගේ ඉන්නවනේ. ඒ සෝවාන් කෙනෙක් ළඟ තමයි මේ සංයෝජන තුන නැත්තේ. එතකොට අපි සෝවාන් කෙනෙක් වගේ මේ සංයෝජන දුරු කරමින් කටයුතු කර කර ඉන්න මොහොතක අපිට සෝවාන් බව ලැබෙනවා. එතකොට මේ මලේ සුවඳයි මලේ වර්ණයයි හටගන්නේ. යම් දවසක මල හටගන්න පටන් ගත්තද එදා ඉඳලා ඒක වැඩි දියුණු වෙනවා. අපි දන්නවා ඊටාම දලු මහනිල් කැකුලක් අපි පොඩි කරලා බැලුවොත් අර පිපුණහම තියෙන නිල් පාට බව ඒ දලු මලේ නෑ. පිපුණහම තියෙන සුවඳ ඒ දලු මලේ නෑ. නමුත් ඒ පාටයි සුවඳයි මල හටගන්නකොටම හටගන්නවා. මල මෝරන්න මෝරන්න ඒ පැහැයයි සුවඳයි දෙකම මෝරලා තමයි මල පිපෙනකොට ඒ වාගේ ලස්සන වර්ණයක් සුගන්ධයක් අපිට දකින්න හමන් දැනෙන්න හමන්. වර්ණය දැක්ක හැකි සුවඳ දැනෙනවා. අන්න ඒ වගේ මේ උතුම් සීලාදී ගුණධර්ම මේ ආර්යයන් වහන්සේලා අයි ආර්ය බවට පත්වෙනවත් එක්කම තමයි උන්වහන්සේලගේ ජීවිතවල මනාව ස්ථාපිත වෙලා තියෙන්නේ. නමුත් ආර්ය භාවයට පත්වෙන්න කලින් උන්වහන්සේලා ඒ සීලාදී ගුණධර්ම දරමින් ඉන්නවා. යම් මොහොතක බිඳෙන්න බැරිද? පුළුවන්. ඒ කාරණාව ඉස්සරහට පැහැදිලි කරනවා. නමුත් ඒ මාර්ගඵලයට ආවට පස්සේ කවදාවත් ඒ සිල්පද කැඩෙන්නේ නැහැ. අපි ඒක ඉදිරියට සාකච්ඡා කරමු. ඒ නිසා සඳහන් කළා සීල සමාධි ආදී ගුණවලින් යුක්ත වෙනවා. ඊළඟට සඳහන් කළා ආන් ඒ නිසා මේ යහපත් සුවඳින් හා වර්ණයෙන් යුතු මල්වලට හැමෝම කැමති වගේ මේ සීලාදී ගුණයෙන් යුක්ත උතුමන් වහන්සේලාට සත්පුරුෂෝ දෙව් මිනිසුන් විසින් ප්‍රශංසා කරනු ලබනවා. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා කියලා සඳහන් කළේ ඒ නිසයි කියලා අට්ඨ කතාවේ පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි මෙතන නැවත සඳහන් කරනවා දෙවෙනි තේරුමක්. මේක යේ පුද්ගලා අට්ඨ සතම්පසත්තා කියන කාරණාවේ පළවෙනි තේරුම නැවත දෙවෙනි තේරුමක් පැහැදිලි කරලා තියෙනවා. එතන සඳහන් කරනවා ඒ තමයි අට්ඨ සතං කියන වචන දෙක එකට එකතු කරාම අට්ඨ සතං කියන වචන දෙක එකතු කරලා අට්ඨ සතං කියලා සඳහන් කරනවා. එකතු වන තේරුම එහෙම එකතු කරහම තේරුම තමයි 108. අට්ඨ සතං කියලා කියහම 8ක්. මේක එකට එකතු කරලා වචන දෙකක් නැතුව අට්ඨ සතං කියලා තනි වචනයකට ගන්නවා. එතකොට එන්නේ 108ක්. ඊළඟට සඳහන් කරනවා එහෙමනම් අපි දැනගන්න ඕනේ මුලින් සඳහන් කළ 8 දෙනා කොහොමද 108ක් වුණේ කියලා. ඊළඟට අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද 108 වෙන්නේ කියලා. සාමාන්‍ය පුද්ගලයෙකුට තව අනාගත ජීවිත කෝටි ගානක් නෙමී පින්නතුනි අසංඛ්‍ය ගානක් වුණත් තියෙන්න පුළුවන්. දැන් ඔබ මම ගැන කල්පනා කළොත් මේ උතුම් නිවන සාක්ෂාත් කරගන්න තුරු ඔබයි මමයි මේ සංසාරේ කොච්චර කාලයක් ඉපදෙයිද කියලා අපි කවුරුවත්ම දන්නේ නැහැ. ඒක ආත්ම අසංඛ්‍ය ගණන් වුණත් ඉපදෙන්න පුළුවන්. මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් සෝවාන් වුණොත් අන්න ඒ සෝවාන් මාර්ග ඥානයේ තියෙන ශක්තිය නිසා ජීවිත 7කට වඩා උපදින්නේ නැහැ. ඒක කෙලින්ම ඍජුව කියන්න පුළුවන්. සෝවාන් වහන්සේ කවදාවත් අනාගත ජීවිත 7කට වඩා උපදින්නේ නැහැ. ඒක කොහොමද සඳහන් කළේ? නතේ භවං අට්ඨමං ආදියන්ති. 8වෙනි භවයක් නම් නැහැ. නමුත් ඔබටත් මටත් 8වෙනි භවයක් නැහැ කියලා කොහොමත් කියන්න පුළුවන්කම නැහැ. අපි ඕන තරම් 8ක් නෙමෙයි අසංඛ්‍ය ගණන් යන්න පුළුවන් කියලා සඳහන් කළේ ඒකයි. විශ්වාස නැහැ කොච්චර කල් අපි තව උපදීද කියලා. නමුත් සෝවාන් වහන්සේ අනිවාර්යෙන් ආත්ම 7කට වඩා උපදින්නේ නැහැ. ඒ මාර්ග ඥානයේ තියෙන ශක්තිය නිසා තමයි එහෙම වෙන්නේ. සඳහන් කරනවා මොකද එතනින් එහාට යන්න කලින් රහත් වෙනවා. ආත්ම 7කට එහා යන්න කලින් රහත් වෙනවා. එතකොට ඒ කාරණාව පැහැදිලි කරනවා. අන්න ඒ වගේම අපි දැනගන්න ඕන කාරණාවක් තමයි යම් සෝවාන් වහන්සේලාගෙන් නැත්නම් ඒ සෝවාන් වහන්සේලාගේ ප්‍රභේද තියෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේලාගේ ප්‍රභේද තියෙනවා. මේ ජීවිතයේ සෝවාන් වෙලා නැවත උත්සාහ කරලා සකදාගාමී වුණොත් එහෙම සකදාගාමී වුණ උන්වහන්සේව සලකන්නේ සකදාගාමීන් වහන්සේ නමක් හැටියටයි. මේ ජීවිතේම සෝවාන් වෙනවා. ඊළඟට සෝවාන් වුණාට පස්සේ නැවත උත්සාහ කරලා සකදාගාමී වෙනවා. එතකොට අපි සෝවාන් වහන්සේ කෙනෙක් කියලා නෙමෙයි කියන්නේ සකදාගාමීන් වහන්සේ නමක් කියලා. ඊළඟට මේ ජීවිතෙන් සෝවාන් වෙලා සෝවාන් වහන්සේ නමක් දෙවෙනි ආත්මයටත් යනවා. ඒකෙන් මේ ජීවිතෙන් සෝවාන් විතරයි. ඊළඟට දෙවෙනි ආත්මිකට යනවා. ඒ කියන්නේ සෝවාන් වහන්සේ නමක් හැටියට මිය ගිහිල්ලා ඊළඟ ජීවිතයේදී රහත් වෙනවා. තේරුණාද කාරණාව? මේ ජීවිතයේ සෝවාන් වෙනවා. සෝවාන් වහන්සේ අපවත් වෙනවා. ඊළඟ ජීවිතයක උපදිනවා දෙවෙනි ජීවිතේ. එතකොටත් සෝවාන්මයි. තව කෙනෙක් අහන කතාවක් තියෙනවා. සෝවාන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ ඊළඟ ජීවිතේ සෝවාන්ද කියලා. ආයේ ඊළඟ ජීවිතේ සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් බව තියෙනවා. ඒ සෝවාන් වහන්සේ නමක් නිපිරිනුවම් පාන්නේ. අය ලබනාත්මික සෝවාන් වෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ. ඒ ජීවිතේ වෙනකොට සෝවාන්ම තමයි. එතකොට අද එහෙම අය උපදින්න බැරිද? පුළුවන්. නමුත් අපි කාටවත් තේරෙන්නේ නැහැ මේ සෝවාන් වහන්සේ නමක් කියලා. ඊටාම සිහියෙන් ප්‍රඥාවෙන් ඇසුරු කරගෙන ගියොත් යම් අවබෝධයක් ලබන්න පුළුවන්. මොකද පෘථග්ජනෙක් අතින් සිද්ධ වෙන කිසිම අකුසල කර්මයක් උන්වහන්සේ අතින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තවත් විදිහකට සඳහන් කළොත් මොනම හේතුවකින්වත් පන්සිල් උල්ලංඝනය වෙන්නේ නැහැ. දැන් සමහර අය නම් කතා කරනවා සෝවාන් වහන්සේලා තිබුත් පන්සිල් උල්ලංඝනය වෙනවා කියලා. එහෙම එකක් නැහැම කියන කාරණාව නිර්මල ධර්මයෙන් මනාව පැහැදිලි කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මේ ජීවිතයේ සෝවාන් වෙලා ඉඳලා අපවත් වෙලා ඊළඟ ජීවිතයේ ඉපදිලා උත්සාහ කරලා රහත් වෙනවා. ඒ රහතන් වහන්සේට කියන නමක් තියෙනවා. උන්වහන්සේට කියන්නේ ඒක බීජී කියලා. සෝවාන් වුණාට පස්සේ ඒක ආත්මයයි ඉපදුනේ. ඒ කියන්නේ එක බීජයකින් එක පැලයයි හටගන්නේ. එහෙනම් මේ බීජයෙන් මේ පැලේ විතරයි ආයේ හටගන්නේ නැහැ. උන්වහන්සේට කියනවා ඒක බීජී කියලා. ඊළඟට මේ සෝවාන් ආත්මෙන් පස්සේ තව එක වතාවක් විතරයි උන්වහන්සේ පැලවෙන්නේ. නිසා ඒක බීජී. තව කෙනෙක් ඉන්නවා ජීවිත දෙකේදී තුනේදී ආදී වශයෙන් ජීවිත 6ක් දක්වා ඉස්සරහට යන. සෝවාන් වෙලා දෙවනි ජීවිතේ, තුන්වෙනි ජීවිතේ, හතරවෙනි ජීවිතේ, පස්වෙනි ජීවිතේ, හයවෙනි ජීවිතේ. එම ජීවිත 6ක් දක්වා යන. මෙන්න මේ 2 3 4 5 6 කියන මේ කාල සීමාව තුල සෝවාන් වුණා. උන්වහන්සේට මොකක්ද කියන්නේ? උන්වහන්සේට කියන්නේ කෝලං කෝල කියලා. කෝලං කෝල. එකපාරක් ඉපදිලා රහත් වුණ කෙනා ඒක බීජී. ඊට පස්සේ දෙවෙනි ආත්මේ ඉඳලා හයවෙනි ආත්මය දක්වා ඔය අතරතුර රහත් වුණොත් කියන්නේ කෝලං කෝල කියලා. උපරිම වශයෙන් අන්තිම 7වෙනි ආත්මේ රහත් වෙන එක නවත්තන්න කාටවත්ම බෑ. 7වෙනි ආත්මේ අනිවාර්යයෙන්ම සෝවාන් වහන්සේ රහත් වෙනවමයි. ඒක සඳහන් කරන්නේ අර සෝවාන් වුණාට පස්සේ එතන ඉඳලා ආත්ම 7ම නිදාගෙනම ජීවත් වුණා. අපවත් වෙන්න කලින් රහත් වෙනවමයි. බාන්න මොනතරම් ලාභයක්ද සෝවාන් බව කියන්නේ. සෝවාන් වුණාට පස්සේ වෙන කිසිම උත්සාහයක නොයෙදුනත් 7වෙනි ආත්මේ අනිවාර්යයෙන්ම රහත් වෙනවා. ඒක හින්දා මේ ශාසනයේ මොන ක්‍රමයකින් හරි අපිට පුළුවන් වුණොත් සෝවාන් වෙන්න. මාව සතර අපායට ගෙනියන්න බලාගෙන හිටපු සියලුම කර්මවලට නතර වෙන්න සිද්ධ වෙනවා. ඒ සෝවාන් වාසී සතර අපාය යන්නේ. එතකොට පෙර කරන ලද පව් වලට මාව නිරේට ගෙනියන්නත් බෑ. මෙතන ඉඳලා ඉදිරියට ආයේ කවදාවත් සතර අපායට යන පෞසිද්ධ වෙන්නෙත් නෑ. අතීත කර්ම අහෝසි කළා, නව කර්ම උපද්දවන්නේ නෑ. හැබැයි අපේ බුද්ධ ශාසනයේ කවදාවත් කියන්නේ නෑ මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන්වත් වෙන්න කියලා. ඒකත් මතක තියාගන්න ඕනේ. සෝවාන්වත් වෙන්න කියලා කියන්නේ නෑ. කොහොමද වෙන්න කියන්නේ? වීර්ය වඩන්න කියන්නේ රහත් වෙන්නමයි. රහත් වෙන්නමයි උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ රහත් වෙන්නම උත්සාහ කරනකොට සෝවාන්වත් වෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරන්න සඳහන් කළේම මම ඒ තුනක් ගන්න උත්සාහ කළොත් B3ක්වත් ගන්න පුළුවන්. හැබැයි B3ක් ගන්න උත්සාහ කළොත් B3ම හම්බෙන එකක් නෑ. ඉඳ සෝවාන් වෙන්න කියලා උත්සාහන් කළොත් සෝවාන්වත් වෙන එකක් නෑ. රහත් වෙන්න තරම් වීරිය කළොත් සෝවාන්වත් වෙන්න පුළුවන්. ඒ කාරණාව මතක තියාගන්න ඕන. නමුත් සෝවාන් වහන්සේට තියෙන පුදුම ලාභයක්. එහෙනම් සෝවාන් වහන්සේ 7වෙනි ආත්ම භාවයක මෙතන සඳහන් කරන උදාහරණයක් හැටියට අපි කියමු සෝවාන් වහන්සේ නමක් සැතපීලා ඉන්නවා කියලා. පසුපසින් කෙනෙක් කඩුවක් අරගෙන ඇවිල්ලා පහර දෙනවා. එතකොට දන්නවද දැන් මට කවුරු හරි කඩුවෙන් කොටනවා කියලා? දන්නේ නැහැ. නමුත් සඳහන් කරනවා එහෙම කඩු පහරක් එල්ල කළොත් අනිවාර්යයෙන්ම රහත් වෙලායි පිරිනවම් පාන්නේ කියලා. මොකද හදිසියේ පිරිනවම් පාල 7වෙනි 8වෙනි භවයක් නැන්නේ. අනිවාර්යයෙන්ම රහත් වෙලා පිරිනවම් පානවා. තැනක වාඩි වෙලා ඉන්නවා හදිසියෙම අකුණක් උපුරනවා. සඳහන් කරනවා අකුණ වැදුනත් රහත් වෙලා මිස මෙලෙවින් සමගන්නේ කියලා. ඒ කුඩු වෙලා පිච්චිලා විනාශ වෙලා යන මොහොතට රහත් වෙනවා. ආන් එහෙම වුණොත් උන්වහන්සේට මොකද්ද කියන්නේ? අන්තිම ජීවිතේ සසර ඉවර කරන සෝවාන් වහන්සේ. ඉවර කරන්න රහත් වෙන්න ඕනේ. උන්වහන්සේට කියන්නේ සත්තුක්කත්තු පරම. ඒක බීජී කෝලංකෝල අන්තිම කෙනා සත්තුක්කත්තු පරම. මෙන්න මේ විදිහට සෝවාන් වහන්සේලා 7 නමක් වුණාට ප්‍රභේද වශයෙන් කී දෙනාද සඳහන් කරන්නේ? ප්‍රභේද වශයෙන් සඳහන් කරනවා 3 දෙනෙක් පිළිබඳව. ඊළඟට සකදාගාමීන් වහන්සේලා 3 නමක් ඉන්නවා. ඒ කොයි වගේද? මනුලවදී හෝ දිව්‍ය ලෝක 6ේදී හෝ අනාගාමී වෙන්න පුළුවන්. ආංගයන් සඳහන් කළා කොයි වගේද ඒ කාරණාව? බඹලොවදී අනාගාමී වෙන්න පුළුවන්. මනුලොවදී අනාගාමී වෙන්න පුළුවන්. ඒක නිසා සඳහන් කළා එහෙම නැත්තං අරූප තලවලදී විනතින අනාගාමී නෙමෙයි සකදාගාමී. මනුලොවදී සකදාගාමී වෙන්නත් පුළුවන්. දෙව්ලොවදී සකදාගාමී වෙන්නත් පුළුවන්. බඹලොවදී සකදාගාමී වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං අරූප තලයක සකදාගාමී වෙන්න වුණත් පුළුවන්. හැබැයි අරූප තලවලදී සෝවාන් වෙන්න බෑ කියලා කියනවා. අරූප තලයක සකදාගාමී වෙන්න පුළුවන්. අරූප තලයක සෝවාන් වෙන්න බෑ. මේක හරි වටින කතාවක්. ඇයි අරූප තලයක සෝවාන් වෙන්න බැරි? සෝවාන් වෙන්න නම් බණ අහන්නම ඕනේ. හරි වටින කාරණාව මේ පැහැදිලි වෙන්නේ. සෝවාන් වෙන්න බණ අහන්නම ඕනේ. වර්තමානයේ සමහර වෙලාවට භාවනා කරන කෙනෙකුට පවා බණ අහන්ඩ එපා කියල තහංචි දානවා. එහෙම තහංචි තියෙනවා. නවත් බාණ්ඩක නිර්මල ධර්ම පර්යාප්තිය කොච්චර අපූරුවට එක පැහැදිලි කරනවාද කියලා. මහ රහතන් වහන්සේලත් බණ ඇහුවා. මාර්ගඵලලාභීන් වහන්සේලා මුල ඉඳලා බණ ඇහුවා. ඒතර මෙතන පැහැදිලි කරනවා අරූප තලයක කවදාවත් සෝවාන් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි සෝවාන් වෙන්න නම් බණ අහන්න ඕනේ. බණ අහන්න නැතුව කවදාවත් සෝවාන් වෙන්න බෑ කියන කාරණාව මෙතන තහවුරු කරනවා. ඊළඟට තව කාරණාවක් තියෙනවා සීලය ගැන කතා කරනකොට. ඒ සීලය ආකාර දෙකකට සඳහන් කරනවා. ආදි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරික සීලයයි. මොකක්ද ආදි බ්‍රහ්මචාරික සීලය කියන්නේ? දැන් අපි කියමු අපි 8 සිල් සමාදන් වුණා කියලා. මේක තමයි ආදි බ්‍රහ්මචාරික සීලය. ඒතර ඒක 10 සිල් වෙන්න පුළුවන්. නවාංග උපෝසතේ වෙන්න පුළුවන්. මේ ඔක්කොම ආදි බ්‍රහ්මචාරික සීලය. ආදි සමාචාරික සීල් කියලා කියන්නේ වත් පිළිවෙත් වලට භික්ෂූන් වහන්සේ නමක් හැටියට කතා කළොත් මහවත් 14ක් තියෙනවා. කුඩාවත් 80 ගාණක් තියෙනවා. මේ වත් පිළිවෙත් එකක්වත් කරන්නේ නැතුව මොන තරම් උසස් විදිහට සිල්පද ආරක්ෂා කළත් සෝවාන් වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද ඒ සීලය සම්පූර්ණ නැහැ. සිල් සම්පූර්ණ වෙන්න නම් වත සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා වත්තං න පරිපූර්ණති න සීලං පරිපූර්ණති. වත සම්පූර්ණ නැති තැන සිල් සම්පූර්ණ නැහැ කියලා. ඒතර සිල් ගුණ ආරක්ෂා කරනකොට වත් පිළිවෙතුත් එක්ක සීලය ආරක්ෂා කරන්න ඕනේ. සෝවාන් වෙන්න එහෙම කරන්න ඕනේ. අනිත් කාරණාව සෝවාන් වෙන්න නම් බණ අහන්න ඕනේ. අන්න ඒක නිසා සඳහන් කළා අරූප තලවලදී සෝවාන් වෙන්න බෑ කියලා. ඊළඟට සඳහන් කළා බණ අහලා සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලයක ඉපදිලා ඉන්න කාලේ ඉතුරු මාර්ගඵල ලබන්න පුළුවන්. බණ අහලා සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලවල ඉපදිලා ඉතුරු මාර්ගඵල ලබන්න පුළුවන්. එතකොට සඳහන් කරනවා සකදාගාමීන් වහන්සේලා හැටියට ප්‍රභේද 3ක් ඉන්නවා කාම රූප අරූප කියලා. මේ භවවල අධිගම ලබන්න උන්වහන්සේ කර පුළුවන්. කාම රූප අරූප. සෝවාන් වහන්සේලා ප්‍රභේද 3යි. ඒක බීජී කෝලංකෝල සත්තුක්කත්ත පරම. සකදාගාමීන් වහන්සේලා ප්‍රභේද 3යි කාම රූප අරූප. කියන්නේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ සකදාගාමි වෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. මේ 6 දෙනා නිවනට යන ක්‍රම 4ක් ගානේ තියෙනවා. තේරුණාද? දැන් 6 දෙනෙක් ඉන්නවා. සෝවාන් වහන්සේලා 3 දෙනයි, සකදාගාමින් වහන්සේලා 3 දෙනයි, 6 දෙනයි. මේ 6 දෙනා නිවනට යන ක්‍රම 4ක් ගානේ තියෙනවා. මොනවද ඒ නිවනට යන ක්‍රම? සුඛා පටිපදා කියලා ක්‍රම 2ක් තියෙනවා. දුක්ඛා පටිපදා කියලා ක්‍රම 2ක් තියෙනවා. සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා. දුක් සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා. අපි ඒ කාරණාව පැහැදිලි කරගමු. ඒ කියන්නේ සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම අඩු කාලයකින් රහත් වෙනවා සමහර අය. මේක තමයි සැප සහිත ප්‍රතිපදාවේ ක්‍රම 2. සැප සහිත ප්‍රතිපදාවේ ඊටාම කෙටි කාලයකින් රහත් වෙනවා. සැප සහිත ප්‍රතිපදාවේ දීර්ඝ කාලයක් ඉඳලා රහත් වෙනවා. සුඛා ප්‍රතිපදාවේ ක්‍රම 2 ඒකයි. ඒතකොට ඒ කාරණාව පැහැදිලි කරගන්න අපිට හරි වටින උදාහරණයක් සාකච්ඡා කරන්න පුළුවන්. සුද්ධෝදන මහරජු, ලෞතර භාග්‍යතුන් වහන්සේගේ පිය මහරජතුමා, සුද්ධෝදන රජතුමා සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක් කල් ගිහිල්ලයි රහත් වෙන්නේ. ඒ කියන්නේ සුද්ධෝදන මහරජු බණක් අහලා සෝවාන් වුණා. සෝවාන් වෙලා කාලයක් ගිහිල්ලා නැවත බණක් අහලා සකදාගාමි වෙනවා. සෝවාන් වෙලා කාලයක් හිටියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා කාලෙකින් පස්සේ ආයෙ බණක් අහපුවාම සකදාගාමි වෙනවා. සකදාගාමි වෙලා ඊට පසුව කාලයක් ගිහිල්ලා බණක් අහලා අනාගාමි වෙනවා. දැන් අනාගාමී ආර්යයන් වහන්සේ නමක් හැටියට වැඩ ඉන්න සුද්ධෝදන මහරජුරු මරණාසන්න කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහලා සිරියහන් ගබඩාවේ මරණ මංචකයේදී රජකමත් තියෙද්දිම අන්තිම බණ අහලා රහත් වෙනවා. රාජමාලිගාවේ සිරියහන් ගබඩාවේ සියලු රාජාභරණ දරාගෙන රජකම තියෙන කාලෙම අන්තිම බණ අහලා රහත් වෙනවා. ඉතින් කල් ගියානේ. සෝවාන් වෙලා කාලයක් හිටියා, සකදාගාමි වෙලා කාලයක් හිටියා, අනාගාමි වෙලා කාලයක් හිටියා, අන්තිම වෙලාවේ රහත් වුණා. සැප සහිත ප්‍රතිපදාවේ දීර්ඝ කාලයක් ඉඳලා රහත් වෙනවා. සුඛා පටිපදා ගන්ධා විඥා කියලා මේකට කියනවා. සුඛා පටිපදා ගන්ධා විඥා. ඊළඟ ක්‍රමයේ සුඛා පටිපදා කිප්පා විඥා. දැන් බලන්න දාරුචීරිය මහරහතන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යොදුන් 120ක් ගෙවලන එන්නේ. මුල් කතාව අපේ දන්නවා මං හිතන්නේ. නැව මුහුදුබත් වුණා විදේශගත වෙනකොට. නැවේ හිටපු සියලු දෙනා මැරුණා. ඊට පස්සේ කොහොම හරි දරකොටේක ආධාරයෙන් පාවෙලා දූපතකට ආවා. ඒ කියන්නේ මනුස්ස වාසයට ආවා. එනකොට ඇඳුම් නැහැ. ඉතින් බඩගින්නේ පිපාසයේ සාගරේ පීනගෙන එනකොට කොහොම හරි ඇඳුම් ටික ගැලවිලා ගිහිලා දැන් වෙරළට ඇවිල්ලා නිදාගත්තා. නිර්වස්ත්‍රයි. දැන් නිර්වස්ත්‍රව ගමට එන්න බෑනේ. එහෙනම් කැලේට රිංගුවා. කැලේට රිංගලා ගස්වල පොතු ගලවලා ඒකින් හදාගත්ත විලි වහගන්න පුළුවන් ඇඳුමක්. පොතු එකතු කරලා වැල් වලින් වියලා ඊට පස්සේ ගමට යනවා ආහාර හොයන්න. දැන් මේ පතුරු ඇඳුම ඇඳගෙන ඉන්න බෑනේ. මේක සීරෙනවා, ඉඳ ගන්නකොටත් ඇනෙනවා. මේ හරි අමාරු වැඩක් නේ. ඒතකොට දැන් මේක රූක්ෂ ප්‍රතිපදාවක්. මිනිස්සු කල්පනා කළා මේ ඉන්නේ රහතන් වහන්සේනම. රූක්ෂ ප්‍රතිපදාවක් දරනවා. දැන් මිනිස්සු රහතන් වහන්සේ නමකට වගේ සලකනවා. එතකොට දාරුචීරිය දැන් මේ දර පතුරු දරන්නා කියන අර්ථයෙන් තමයි දාරුචීරිය කියලා කියන්නේ. නම ඒක නෙමෙයි. නේ ඔහුත් කල්පනා කරනවා එහෙනම් මම රහත් වෙලා වෙන්නේ. දැන් ඉන්නේ මායාවක මුලා වෙලා ඉන්නේ. හැබැයි දැන් එහෙම හිතාගෙන මේ දායකයෝ දෙන දේ බාර ගන්නකොට ඒක ලොකු අකුසල කර්මයක්. අන්න ඒක නිසා සංසාරේ කල්යාණ මිත්‍රයෙක් කල්පනා කළාම ඔහුට පිට වෙන්න. කල්යාණ මිත්‍රයා කොහෙද ඉන්නේ? කල්යාණ මිත්‍රයා ඉන්නේ බඹලෝ. ඒ කියන්නේ මේ පිරිසක් හිටිය 7 දෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාසනයේ අන්තිම හරිය පැවිදි වුණා. පැවිදි වෙලා මේ භික්ෂූන් වහන්සේලාගේ නොසරුක් වැඩ, සංඝයාගේ නොසරුක් වැඩ දැක්කා. ඊට අමතරව මිනිස්සුත් හරියට බනිනවා. අදත් එහෙමනේ. ඉතින් චක් කලකිරුණා මේ මිනිස්සුන්ට කොච්චර කරලා දුන්නත් මොනවා කළත් වැඩක් නෑ. අනික මේ සංඝ ශාසනයේ ඉදිරියට දියුණු වෙන වැඩ නෙමේ පේන්න තියෙන්නේ. අපි මහණුනේ ඒකට නෙමෙයි. අපි යමු ජීවිතය අර්ථය හොයාගෙන කියලා මේ 7 දෙනා කතා වෙලා මහ විශාල කන්දක් තියෙනවා මේ මිනිස්සුන්ට එන්න බැරි තැනකට යන. නැත්තම් කොහේ හිටියත් හොයාගෙන එන්න. ඉතින් අර මහ කන්දට නගින්න බැඳලා ඉනි මගක්. ඒකද එහෙම නැතුව නගින්න බෑ. දැන් නැංග 7 දෙනා. නැකලා කීවා ආහාර පාන නැතු වේලිලා ගියත් ජීවිතේ අර්ථය හොයන්න නැතුව මෙතනින් යන්නේ නැහැ. ඒකට කැමති අය ඉන්නවා නම් මෙතන ඉන්න, අකමැති අය ඉන්නවා නම් ඉනිමග බිම දාන්න කලින් බහින්න කියලා. 7 දෙනාම කිව්වනේ අපි ඉන්නවා. ඉනිමග බිම දැම්ම ආයෙ බහින්න බෑ. සියලු දෙනාම භාවනාවට වාඩි වුණා. හැබැයි එක්කෙනෙක් හෙට එළි වෙනකොට rahat වුණා. ආන්ගේ රහතන් වහන්සේ අනික් 6 දෙනාට කතා කරලා කියනවා ඔබලා ගුණ පුරන්ඩ මං උතුරු කුරු දිවයිනින් දානි ගෙනල්ලා දෙන්නම් කියලා. එතකොට අනික් අය අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ කාර්ය මුදුපත් වුණානේ. නමුත් අපි මෙතන වාඩි වුණේ ලේමස් ඇටනහර වේලිලා ගියත් මාර්ගඵලයක් නොලබා නැගිටින්නේ නැහැ කියලානේ. අපිට අපේ කාර්ය කරගන්න ඉඩ දෙන්න කියලා. රහතන් වහන්සේ පිරිනොම් පෑවා. පහෝදා වෙනකොට තව කෙනෙක් අනාගාමී වුණා. අනාගාමීන් වහන්සේ අපවත් වෙලා බඹලෝ ගියා. අනිත් 5 දෙනාට කිසි මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. නමුත් අතිශය රූක්ෂ ප්‍රතිපදාවක වීරිය වඩපු නිසා දෙව්ලොව ඉපදුණා. දෙව්ලොවයි මනුලොවයි අතර සැරිසරන කාලේ තමයි එයින් එක්කෙනෙක් තමයි මේ දාරිචීරුවේ. දැන් තමන් රහත් කියලා රැවටිලා කැලෑවි ඉන්නවා. අර කල්යාණ මිත්‍රයා බ්‍රහ්මරාජයා කල්පනා කළා මගේ මිත්‍රයා දැන් මිත්‍යා දෘෂ්ටියට පැමිණිලා තමන් රහත් වෙලා කියලා. දැන් ඔහු අපායට යන පාරේ ඉන්නේ. බේරගන්න ඕනේ. ඒ නිසා මධ්‍යම රාත්‍රියේ වනාන්තරයේ ඒකාලෝක කරගෙන ඇවිල්ලා කතා කළා. කතා කරලා කියනවා මිත්‍රයා උඹ රහත් වෙලා කියලා රැවටිලා ඉන්නේ. රහත් වෙලා නැහැ. රහත් වුණ පාටක්වත් නැහැ උඹලඟ. හැබැයි රහතන් වහන්සේ වැඩ ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමේ වහාම පිටත් වෙන්න කියලා. තීරණය කළා පහෝදා උදේම පිටත් වෙන්න. පාන්දර වෙනකොටත් පිටත් වුණා. යොදුන් 120ක් දුරයි. යොදුන් 120ක් එක දවසේ ගියේ කොහොමද කියලා තේරෙන්නේවත් නැහැ. මේ බ්‍රහ්ම රාජයාගේ උදව්වත් පෙර රැකපු සීලේ ආනිසංසයක් මෙතන තියෙනවා. ඒ නිසා සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා බලහම ලෞතර බුදුරජාණන් වහන්සේ නෑ පිණ්ඩපාතේ වැඩලා. සංඝයාගෙන් ඇහුවා කෝ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. කොයි පැත්තටද වැඩිය මට කියන්න කිව්වා. ඒලාට රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා කියනවා මේ පිණ්ඩපාතේ වැඩිය වෙලාවෙ ගිහිල්ලා කරදර කරන්න එපා. දැන් පිඬු සිඟාගෙන විහාරයට වඩිනවනේ. එතකන් ඉවසලා ඉන්න කියලා. එතකොට මෙයා කියනවා ස්වාමීනි කෙනෙක් පිළිගන්නේ නැති කාරණාවක් මං යදුන් 120ක් ගෙවාගෙන පිටත් වෙලා මේ ඉන්නේ. එක දවසින් යදුන් 120ක් ගෙවාගෙන ඉන්නේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? කවුද දන්නේ භාග්‍යතුන් වහන්සේ විහාරයට වඩිනකන් මම ජීවත් වෙලා ඉඳීද කියලා? ඉතින් මෙච්චර දුර ගෙවාගෙන ආයි උන්වහන්සේ මුණ ගැහෙන්නයි මට ගියපු පැත්ත කියන්නේ කිව්වා. ආන් ඊට පස්සේ සඳහන් කළා එහෙනම් ඔය ඉදිරි මාර්ගයෙන් යන්න කියලා. ආන් එහෙම යනකොට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහුණාම දන ගහලා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ मट बन टिकक देशना करंट බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ දාරුචීරිය මේක බණ කියන වෙලාව නෙමෙයි. මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. පිණිසුඟාගෙන ආවට පස්සේ බණ අහන්න දෙන්න කියලා. සඳහන් කරනවා ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා. මට ගොඩක් එපා ස්වාමීනි. මට ටිකක් දේශනා කරන්න බණ පද කීපයක් දේශනා කරන්න මට ඇති කියලා. එහෙම කියනකොටත් භාග්‍යතුන් වහන්සේ මොහුගේ පුණ්‍ය මහිමේ දිහා බැලුවා. වැඩි ඕනේ නෑ. පෙර කරපු දියුණු කරපු පුණ්‍ය මහිමය එමටයි. අනික තව මොහොතයි ජීවත් වෙන්නේ. බණ අහන්න දවල් එන්න කිව්වට ජීවත් වෙන්නේ නෑ ජීවිතය ඉවරයි. ආන්ගේ නිසා බොහෝම කෙටි කාරණා කීපයයි දේශනා කරන්නේ මහ පාරේම රහත් වෙනවා. අය භාවනා කරන්න ගස් මුල වාඩි වෙලා දවස් ගණන් පැය ගණන් දුක් විඳින්න. එහෙම කාරණා මුකුත් නෑ. බණපද කීපේ අහනකොට මහ පාරම රහත් වෙනවා. රහත් වෙලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි මම පැවිදි කරන්න කියලා. දැන් රහත් වුණාට පස්සේ ගිහිකමේ ඉන්න බෑනේ. රහත් ගිහි කෙනෙක් රහත් වුණොත් එක්කෝ එදාම පිරිනිවන් පාන්න ඕනේ නැත්නම් එදාම පැවිදි වෙන්න ඕනේ. දවස් 7ක් ඉන්න බෑ. මොකද ඒ සඳහන් කරනවා ඒ අති උතුම් රහත් බව ගිහි ජීවිතයක් තුළ දරන්න බෑ කියලා. ඒ නිසා එදාම පැවිදි වෙන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි මාව පැවිදි කරන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා කර්මයක් එළඹිලා තියෙනවා. ඒ හින්දා කියනවා පාත්‍රා සිවුරු හොයාගෙන ඉන්න කියලා. පාත්‍ර සිවුරු හොයාගෙන ආපහු එන්නේ නැති බව දන්නවා. මොකද සංසාරේ කරපු අකුසල කර්මයක් දැන් විපාක දෙනවා. කහල් ගොඩක ගිහිල්ලා රෙදි කෑලි හොයනවා. ඒ වෙලාවේ වීරු වැටිච්ච එළදෙනක් ඇනලා මරලා දානවා. ඒ එළදෙනක් නෙමේ ඒ යක්ෂණිය. නමුත් එන්නේ එළදෙනකගේ වෙස් අරගෙන. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න හැදුවේ සුද්ධෝදන මහරජුරු සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක් කල් ගිහිල්ල රහත් වුණා. නමුත් දාරුචීරිය සැප සහිත ප්‍රතිපදාවේ එවලෙම රහත් වුණා. මහපාරි බණ ඇහුව මහපාරිම රහත් වුණා. එතකොට මේක තමයි සැප සහිත ප්‍රතිපදාවේ කාරණා දෙක. ඊළඟට සුඛා පටිපදා ගන්ධා විඤ්ඤා. සුද්ධෝදන මහරජුරු රහත් වෙන්නේ විදිහට. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඒ ක්‍රමයෙන් දාරුචීරිය මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා සඳහන් කළා ඊළඟට දුක් සහිත ප්‍රතිපදාවේ ප්‍රතිපදා දෙකක් තියෙනවා. අන්න ඒ වගේ පින්නතුනි පැහැදිලි කරලා තියෙනවා මුලින් සඳහන් කරපු ආර්යයන් වහන්සේලා 6 දෙනා මෙන්න මේ ප්‍රතිපදා 4න් ගුණ වුණාම 24ක් වෙනවා. තේරුම් නැද්ද කාරණාව? සෝවාන් වහන්සේලා 3 නමයි සකදාගාමීන් වහන්සේ නැත්නම් සකදාගාමීන් වහන්සේලා 3 නමයි 6 නමයි. එතකොට රහත් වෙන ප්‍රතිපදා කීයක් තියෙනවද? 4යි. එතකොට අර 6 නම මේ ප්‍රතිපදා 4න් රහත් වෙනවා. සමහරු සැප සහිත ප්‍රතිපදාවේ සමහරු දුක් සහිත ප්‍රතිපදාවේ. එතකොට 6 වරක් 4 24යි. එහෙමයි මෙතන 24 හැදෙන්නේ. එතකොට සඳහන් කළා 24 දෙනෙක් බවට පත් වුණාම මෙතන විශේෂයෙන් නැවත පැහැදිලි කරනවා ඒ කාරණාව සූත්‍ර ක්‍රමයෙන් දක්වන විදිහටයි මේ විදිහට දක්වන්නේ කියලා. මේ ප්‍රභේද ගත කරලා තියෙන සූත්‍ර ක්‍රමයට අනුව එහෙම නැත්තම් තවත් ප්‍රභේද ගත කරන්න පුළුවන් ක්‍රම මේ ධර්මයේ තුල තියෙනවා. මේ සාකච්ඡා කරගෙන යන්නේ සූත්‍ර ක්‍රමයෙන් සඳහන් කරලා තියෙන විදිහට. ඊළඟට මෙතන සඳහන් කරලා තියෙනවා සෝවාන් ඵලයේ ඉන්න ආර්යයන් වහන්සේලා 3 දෙනා සහ සකදාගාමි ඵලයේ ඉන්න ආර්යයන් වහන්සේලා 3 දෙනා. මේ ක්‍රම 4න් ගුණ වෙච්චාම 24යි. එතකොට 6 නම 6 වරක් 4 24යි. 24 දෙනෙක් ඉන්නවා. මේ කතා කරපු ලෝකවල ඕනෑම එකක අනාගාමී වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙත් අනාගාමි වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙත් අනාගාමි වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙත් අනාගාමි වෙන්න පුළුවන්. ඒ අනාගාමී තත්ත්වයෙන් මරණයට පත්වනොත් ඉපදෙන්නේ කෙලින්ම සුද්ධාවාසවල. සුද්ධාවාස බඹතලවල තමයි උපදින්නේ. ඒ සුද්ධාවාස බඹතලවල ඉපදිලා සුද්ධාවාස බඹතල පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ටක කියලා. මේ බඹතලවල ඉපදිලා තමයි මේ අනාගාමීන් වහන්සේ ඊළඟට රහත් වෙන්නේ. අන්තරා පරිනිබ්බායි මේ ආදි වශයෙන් ආකාර කීපයක් සිහිපත් කරලා තියෙනවා. අනාගාමීන් වහන්සේලා සුද්ධාවාසී කොයි කොයි විදිහටද රහත් වෙන්නේ කියලා. ඒ කාරණා ටිකත් එකතු වුණාම තමයි මේ 108 හැදෙන්නේ. නමුත් අපිට ඒ කාරණාව පැහැදිලි කරන්න තව ඉදිරියට කාලය මදි. මම හිතන්නේ ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ විදිහට ධර්මදේශනාව නිමා කරමු.